දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනි අද දවසේ අපි මේ ධර්මානුශාසනාවට මාතෘකා කරගත්තේ මේ දීර්ඝ සංසාර ගමනේ නිවන් අවබෝධ කරන්න පින් කරගෙන පාරමී පුරාගෙන යන අතරතුර පවා යම් හේතුවක් නිසා යම් කිසි අකුසලයක් සමහර අකුසල් කෙනෙක් හිතන්නේ ඕක ඉතින් කිව්වට මොකද කියලා වචනෙන් අනුන්ට නිඳා අපහාස කරනවා හැබැයි මේ වචනෙන් කරන සමහර අකුසල විපාක සසරේ තමන් පසුපස එන ආකාරයේ තමන් නිවන් දකින්න ගියත් තමන්ට පසුපස ඒවැ විපාක එන ආකාරයේ පිළිබඳ මේ මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා තේර තේරී ගාථා අධ්‍යයනය කරනකොට අපිට දැක ගන්න ලැබෙනවා. ඒ අතර මේ බුද්ධ ශාසනය අපි අහලා තියෙන අහලා පුරුදු රහත් භික්ෂුණීන් වහන්සේ නමක් හැටියට අපි අහලා තියෙන ප්‍රධාන චරිතයක් තමයි අඹපාලිය. මේ අඹපාලිය ගැන වැඩිපුර අපි අහන්නේ එකක් අඹපාලිය ඕපපාතිකව ඉපදිච්ච කෙනෙක් හැටියට සඳහන් වෙනවා. ඒක හරිම ආශ්චර්යමත් දෙයක්. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මනුස්ස ලෝකේ කෙනෙක් ඕපපාතිකව මිනිස් උපදිනවා කියලා අපි අහලා නැහැ කොහෙවත්. මිනිස් උපදින්නේ මිනිස් මව් කුසක. හැබැයි අඹපාලිය පෙර සසරේ කරපු ප්‍රාර්ථනයක් මත පෙර සසරේ කරපු පුණ්‍ය ශක්තියක් මත ඕපපාතිකව අඹ වනයේක පහළ වෙච්ච කෙනෙක්. අන්න ඒ විශේෂ හේතුව නිසා අඹපාලිය ගැන බුද්ධ ශාසනය තුල ප්‍රකට වුණා. ඒ විතරක් නෙමෙයි අඹපාලිය බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ ලස්සන ශරීරයක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා ලිච්ඡවී රාජකුමාරවරු අඹපාලියට පුදුම විදිහට අඹපාලියව තමන්ගේ බිසව කරගන්න නොයෙක් විදිහට උත්සාහ දැරුවා. අවසානයේගේ ප්‍රතිඵලයක් නිසා මේ රාජකුමාරවරු නොයෙක් දෙනා රණ්ඩු සරුවල් ඇති කරගන්නවා තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ලිච්ඡවී රාජකුමාරවරුන්ගේ එදා දඹදිව විශාලා මහනුවර අයිති මේ ලිච්ඡවී රාජ්‍යයේ පොදු වෛශ්‍යාව බවට පත් උනේ විශාල මුදලක් අය කරපු බොහොම ලස්සනම කෙනා අඹපාලිය. මෙන්න මේ අඹපාලිය පසු කාලීනව පැවිදි වෙලා රහත් වෙනවා. රහත් භික්ෂුණියක් බවට පත් වෙනවා. එතකොට මේ ජීවිතයේ තුල කොච්චර ලස්සන ශරීරයක් තිබුණත් ඒ වගේම රාජකුමාරවරු ඇසුරු කරා වෛශ්‍යාවක් හැටියටයි ජීවිතේ ගත කරන්නේ. ඊළඟට ඕපපාතිකව අමුතුම විදිහේ උපතක් හැටියට මනුස්ස ලෝකේ පහළ වෙනවා. අවසානයේ තමන්ගේ අඹවනේ පවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරලා පැවිදි වෙලා තමන් උතුම් අරහත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ අඹපාලියගේ ජීවිතය හා බැඳිච්ච පෙර අතීත සිදුවීම් ඇයි මෙහෙම ඉපදුනේ? මොනවද අඹපාලිය සසරි කරලා තියෙන පින්පව්? ඒ කර්මාන් රූපී අඹපාලියට මොන විදිහේ සංසාරික ජීවිතයක්ද උරුම වුනේ? මෙන්න මේ කාරණා ගැන අද අපි මේ ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරනවා. පිංගතුනි මීට කල්ප 92කට පෙර පුස්ස නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. මේ පුස්ස බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එදා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දීර්ඝ ආයුෂ තිබිච්ච කාලයක් මුළු දඹදිව් තලයේ පුරා වැඩම කරමින් අසංඛ්‍ය ගණන් සත්‍යයන්ට උතුම් අවබෝධ කරගත් චතුරාරි සත්‍ය ධර්මීය දේශනා කරමින් මේ සත්වයන්ට නිවන් මඟ දේශනා කරන්නට යෙදුණා. එදා ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ නැගණිය තමයි අඹපාලිය. එදා ඒ කාලේ නැගණිය. එතකොට හිතන්න කල්ප 92කට පෙර මේ ලෝකේ පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා උපදින්න පෙර සසරි මොනතරම් වාසනාවක් මතුවෙච්ච ආත්මයක්. ඒ බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒ පවුලේ බොහෝ පිරිස නිවන් අවබෝධ කරා. හැබැයි එදා ඒ නැගණියට තිබුණේ නිවන් අවබෝධ කරගන්න අදහසක් නෙමෙයි. නැගණියට තිබ්බේ ලස්සන ශරීරයක් ඇතුව උපදින අදහසක්. දුටු දුටුවන් තමන්ගේ රූපයට වසඟ කරගන්න ලස්සන රූප ස්වභාවයක් ලබන අදහස තමයි තිබුණේ, නිවන් දකින්න නෙමෙයි. එදා පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට බොහොම සද්ධාවෙන් දානේ සකස් කරලා දම් පිරිනමන දානේ පූජා කරලා පුස්ස බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනාවක් සිදු කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට
අද මම මගේ මතින් මේ පිරිස එකතු කරගෙන බොහොම ප්‍රණීත විදිහට දානීය පූජා කරා. මේ දානමේ පිණින් මට උපෝපං ආත්ම භාවවල දිව්‍යාංගනාවක් වගේ ලස්සන ශරීරයක් පහළ වේවා. ලස්සන රූප ස්වභාවයක් පහළ වේවා. දුටු දුටු වංගේ net වශී කරන රූපයක් ඇතුව මට උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. එතකොට බලන්න බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා ඉපදිලා නිවන් දකින්න වීරිය වඩන්න පුළුවන්කම නිවන් දකින්න උත්සාහ කරන්න පුළුවන්කම තියෙද්දි එදා දානයක් දීලා පවා ප්‍රාර්ථනා කරේ නිවන නෙමෙයි තමන්ට ලස්සන රූප ස්වභාවයක් ලැබෙන්න. බොහෝ වෙලාවට මේ කාන්තාවන් රූපයට ඇලුම් කරනවා. ඒ නිසා ධර්මයේ පෙන්නනවා මේ කාන්තාවන්ට කාන්තා ආත්මෙන් අත මිදෙන්න පවා අපහසු වෙන්නේ. උපෝපං ආත්ම භාවවල කාන්තාවක් හැටියටම දිගින් දිගටම උප්පත්තිය ලබන්න හේතුව ඒ කාන්තාව කාන්තා ශරීරයට කාන්තා අංගපසගවලට ඇලුම් කරනවා. ඔබ වැඩිපුරම බලන්න සාමාන්‍යයෙන් ගෙදරක් ගත්තත් වැඩිපුරම කණ්ණාඩිය ළඟ ඉන්නේ පිරිමියා නෙමෙයි කාන්තාව. පොඩි කාලේ ඉඳන් පුංචි දරුවන්ගේ ඉඳන් පාසල් යන වයසේ ගැහණු දරුවන්ගේ ඉඳන් පිරිමි දරුවන්ට වඩා වැඩිපුරම කොණ්ඩ මෝස්තර, නියපොත්තටද, ඇහි බැඹටද, ඊළඟට නොයේ කාලේපන වර්ග මේ හැම දෙයක්ම එක වැඩිපුරම රූපයට ඇලුම් කරනවා. ඒ නිසා එදා ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා ඉපදිලත් ඒ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරා සසරී උපෝපං ආත්ම භාවවල තමන්ට බොහොම ලස්සන රූප ස්වභාවයක් ලැබේවා කිය. ඒ පිණෙන් දෙව්ලොව මනුලොව ඉපදී ඉපදී කල්ප ගණන් බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ ශරීරයක් ඇතුව ඉපදුනා. බොහෝ සැප සම්පත් ඇති පවුල්වල ඉපදුනා. දිව්‍ය ලෝකේ ඉපදුනත් ඒ සියලු දෙවිවරු දිව්‍යාංගනාව අතර මේ දිව්‍යාංගනාවගේ රූප ස්වභාවය බැබලෙන්න පටන් ගත්. මේ විදිහට සැප සම්පත් විඳමින් ඇවිල්ලා මීට කල්ප 91කට පෙර එදා 92කට පෙර තමයි පුස්ස බුදුහාමුදුරුව පහළ වෙලා ওই පින්කම කරලා ප්‍රාර්ථනාව කරන්නේ. ඊළඟට මීට කල්ප 91කට කලින් විපස්සී කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ සිකී වෙස්සබූ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ පහළ වෙනවා. අන්නේ සිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ, ඒ කියන්නේ මීට කල්ප 31කට පෙර පහළ වෙච්ච සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කෙනා දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා එදා ඒ ශාසනය තුල පැවිදි වුණා. පැවිදි වෙලා බොහෝම සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන සිල්වත් ජීවිතය ගත කරපු භික්ෂුණියක්. එතකොට බලන්න දිව්‍ය ලෝකෙන් මනුලොවට ඇවිල්ලා සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා භික්ෂුණියක් හැටියට ආරාමයක සිල් ගුණ දහම් පුරමින් කටයුතු කරා. එහෙම කටයුතු කරනකොට චෛත්‍යයක් තියෙනවා. බොහොම ලස්සන චෛත්‍ය මලුවක් තියෙනවා. මේ මලුව අමදිනවා, බෝ මලුව අමදිනවා, විහාරේ වතාවත් කරනවා. මේ ආරාමේ වැඩ හිටියා බොහොම සිල්වත් ගුණවත් බල සම්පන්න ඉරිදි බල සම්පන්න රහත් භික්ෂුණීන් වහන්සේලා. දවසක් තමන් චෛත්‍ය මලුව අමදිනකොට මේ රහත් භික්ෂුණීන් වහන්සේ නමක් මේ මලුවෙන් යනකොට කිඹුහුමක් ගියා. ඒ කිඹුහුමත් එක්ක නහයෙන් හොටු ඒ වගේම කටින් තිබ්බ සෙම සම්පූර්ණයෙන්ම ඒ කිඹුහුමත් එක්ක අර මළුවට බිමට වැටුණා. ඒ වෙලාවේ මේක දැක්ක ගමන් කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අර භික්ෂුණියකට, දැන් ඔබ හිතන්න කැස්සක් සමහරට කිඹුහුමක් නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අසනීපයක් වෙන්න පුළුවන්. හිඹිරිසා වගේ ඇදිලා. ඒ නහයෙන් වැටිච්ච හොටු ටිකයි සමානලාවට වමන යන්න වගේ ගිහිල්ලා කෙල ටිකක් වැටුණා වෙන්න පුළුවන්. ඒත් එක්ක කේන්ති කියා, කේන්ති ගිහිල්ලා අර මිදුල අමදින මේ මළුව අමදින අතරේ පුදුම කේන්තියකින් අර වැටිච්ච සෙම ටික බලලා වචනෙන් නිඳා කරන්න පටන් ගත්තා. මේ මහ පහත් කෙනෙක් කියලා බොහොම පහත් වචන වලින් වචනෙන් නිඳා කරා. ඒ වගේම මේ වෛශ්‍යාව මේ ගණිකාවක් නේ කියලා ඒ වගේ පහත් වචන වලින් බනින්න පටන් ගත්තා. මේ මළුව අපිරිසිදු කරා අර සෙම කියලා දාලා මළුවට කියලා බැන්නා. දැන් බලන්න මේ රහතන් වහන්සේ නමකට, රහත් භික්ෂුණියකට හිත අපහදවාගෙන නිඳා කරලා වචනෙන් බැනලා මේ රැස් කරගත් අකුසලෙන් එතන බලවත්ම උනේ සිල්වත් ගුණවත් රහත් භික්ෂුණියකට වෛශ්‍යාව, මේ ගණිකාවක් මේ වෛශ්‍යාවක් කියලා
තව බොහොම නපුරු පහත් වචන වලින් ඔබ බලන්න සමාජ මිනිස්සු කොච්චරනම් යම් යම් කේන්තියට වෛරයට කාන්තාව තවත් කාන්තාවන්ට එවැනි පහත් වචන භාවිතා කරනවා එවැනි පහත් වචන වලින් බැනවදින ඒ වචනේ කකුසලේ කොච්චර සසරිනවද කියන්නේ වෛශ්‍යාවක් කියලා බැනවැදිච්ච අකුසලෙන් අර රහත් භික්ෂුණියට මරණින් මත්තේ කෙලින්ම වැටෙන්නේ නිරේට අපායේ බොහෝ කාලයක් දුක් විඳලා අපායෙන් අපායට දුක් විඳා එහෙම අපායෙන් අපායට පැහිලා අපායෙන් උඩට ආවනම් උපෝපං හැම ආත්මයකම වෛශ්‍යාවක් හැටියට සසරි දුක් විඳින්න සිද්ධ වුණා එවැනි ආත්ම භාවමයි ලැබුණේ උපෝපං ආත්ම භාවවල වෛශ්‍යාවක් නොයේක් දෙනාගෙන් පීඩන වලට පත් වෙනවා හැබැයි බොහොම ලස්සන ශරීරයක් ඇතුව උපදිනවා ඒ නිසාම ඒ වෛශ්‍යාවක් හැටියට සමාජයේ යන යන තැන හිරිහැර කරදර වලට පත් වෙනවා එතකොට බලන්න තමන් රැස් කරගත් අකුසල විපාකේ පස්සෙන් එන ආකාරය මෙහෙම සසරේ බොහෝ කල් දුක් විඳ ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා එතකොට බලන්න ඒ අතර බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනේ බණහල එදා බඹසර සීල් ආරක්ෂා කරා කාශ්‍යප බුද්ධ ශාසනේ අපි බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එදා බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරලා ඒ බඹසර රැකපු පිනෙන් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණා එහෙම දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් ඉඳලා තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වෙනකොට දෙව්ලොවින් පහළ වෙලා ඇවිල්ලා ඕපපාතික උපදින්න. ඒක හරි පුදුම කතාව. ඒකට හේතු වෙන්නේ සසරේ තමන් කරපු ප්‍රාර්ථනය. තමන් සසරේ අර වචනෙන් සිද්ධ කරගත් අකුසලයට විපාක ගෙවුවා වගේමයි පින් කරා. තමන් පින් කර කර ඒ වගේම කල්ප 92කට පෙර බුදු කෙනෙක්ගේ නැගණියක් වෙලා උපදින්නත් මොනතරම් පිනක් තියෙනවද? බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා තියෙනවා බණ අහලා තියෙනවා මෙහෙම පින් කරා ඊළඟට කල්ප 36කට පෙර සීකී බුදුහාඳුනගේ ශාසනේ පැවිදි වුණා ඒ පැවිදි ගුණධර්ම රැකගෙන ඉන්න අතරේ තමයි ද්වේෂයෙන් අර භික්ෂුණියකට පහත් වචන වලින් ගරහා කරලා ඒ රැස් කරගත් අකුසල විපාකේ මේ සසරි ගෙවාගෙන යන්නේ එතකොට රැකපු සීලේ ආනිසංසත් ලැබෙනවා තමන් පැවිදි ජීවිතයක් තුල ගුණධර්ම පිරුවා නම් ඒක විපාකෙත් ලැබෙනවා හැබැයි අර වචනෙන් කරපු අකුසල විපාකෙත් පස්සෙන් එන. ඒ නිසා පින්පව් විපාක දෙකම සසරි තමන්ගේ පස්සෙන් ආව. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දඹදිව ශාස්ත්‍රීයකම රාජ්‍ය බවට පත් උනේ ලිච්ඡවී රාජධානිය. ඔබ අහලා ඇති ලිච්ඡවී රාජකුමාරවරු 7707 දිනක් හිටියා කියලා. සමෝහාණ්ඩු පාලනයක් හැටියට පාලනය කරගෙන ගියේ. මේ හැමෝම සමගී හැමෝම බොහෝම එකතුයි. ඒ නිසා මේ අය එකතු වෙලා තමයි සමගියෙන් සාකච්ඡා කරනවා සමගියෙන් තීරණ ගන්නවා. ඒ අයගේ පාලන කටයුතු ගෙනියන්නේ එහෙම. ලිච්ඡවීන්ගේ ආරම්භය ගැනත් අපි චුට්ටක් කතා කරමු. හරීම ලස්සන තොරතුරක් තියෙන. ලිච්ඡවී පරපුර හැදිච්ච හැටි. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර දඹදිව බ්‍රහ්මදක්ත නම් රජ පරම්පරාවක් බරණැස පාලනය කරමින් දිගට පැවතුණා. ඒ කාලේ බරණැස බ්‍රහ්මදක්ත රජුරුවන්ගේ අගබිසවට දරුවෙක් ලැබෙන්න ඉඳලා නිසි මාසවලට කලින් මස්සැදැල්ලක් බිහි වුණා. දරුවා නෙමෙයි බිහි වුණේ මස්සැදැල්ලක් හැටියට බිහි වුණා. කලින් ලැබුණා. දැන් දරුවෙක් අංග සම්පූර්ණ දරුවෙක්ගේ ලකුණු නැහැ මස්සැදැල්ල තියෙන්නේ. ඒ වෙලාවේ අර දරුවා බිහි වෙන්න මාලිගාවේ උපකාර කරපු මේ පිරිස කල්පනා කරා ඒ කාලෙත් ඉතින් ওই ගංගානම් ගඟේ තමයි පා කරලා යවන්නේ. අදත් මැරුණට පස්සේ කොලු ටික හරි පා කරන්න ඉන්දියාවේ ගංගානම් ගඟේ. ඒ වෙලාවේ භාජනීයක මේ මස්සැදැල්ල තියලා තවත් භාජනීයකින් හොඳට වහලා සීල් කරලා සටහනක් තිබ්බා බරණැස බ්‍රහ්මදක්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා සටහන් කරා. මෙහෙම සටහන් කරලා ගඟේ පා කරලා ඇරියා. දැන් මේ මස්සැදැල්ල සහිත භාජනී ගඟේ පා වෙලා බොහෝ දුරක් කොහොම ගිහිල්ලා යනකොට එක මහා වනාන්තරයක ඉරිදි බල සම්පන්න තාපසයන් වහන්සේ නමක් තවුස්දම් පුරනවා. මේ තාපසයන් වහන්සේ හැමදාම උදෑසන මේ ගඟට යනවා මූණකට හෝදගෙන පැම් පහසුවෙන්. එදා වතුරට බැහැලා මූණකට දෝවණී කරනකොට අර භාජනයේ වතුරේ පාවි පාවි ආපු භාජනයේ කකුලේ දැවටුණා.
වාචනෙ අරන් බැලු මොකද්ද මේ බලනකොට සටහන දැක්කා බරණැස බ්‍රහ්මදක්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි ඒ වෙලාවේ අදිෂ්ඨාන කරලා බැලුව ඉර්ධි බල සම්පන්න තාපසයන් වහන්සේ මොකක්ද මේ දැක්කා මේ වාජනේ තුල මේ තියෙන මස් හැදැල්ල උණුසුම හිටින ආකාරයට තව දින කීපයක් මේ විදිහටම විවෘත නොකර තිබුණොත් මේ වාජනේ තුල අර මස් හැදැල්ලෙන් දරුව දෙන්නෙක් නිර්මාණය වෙනවා එහෙමම වාජනේ අරගෙන ගිහිලා උණුසුම්ව තාපසාරාමේ එහෙම අරගෙන තිබ්බා මේ තාපසයාත් බොහොම ඉර්ධි බල සම්පන්න කෙනෙක් තමන් ඉර්ධියෙන් අදිෂ්ඨාන කරලා නිසි දවසේ වාජනේ විවර කරනකොට අර මස් හැදැල්ල දෙකට බෙදිලා ගැහැණු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි මස් හැදැල්ලෙන් දරුව දෙන්නෙක් නිර්මාණය වෙලා හැබැයි මේ දරුවන්ගේ සමී වෙනස් ලක්ෂණ තියෙනවා මොකද සාමාන්‍යයෙන් මව කුසේ සම්පූර්ණයෙන් වැඩිලා ඉපදිච්ච දරුවෝ නෙමෙයි දරුවා ලැබෙන්න මාසයකට එකහමාරකට කලින් මස් හැදැල්ලක් හැටියට බිහි වෙලා ඒ තුලින් නිර්මාණය වෙච්ච දරුවෙක් ඉන්නේ දරුව දෙන්නේ ඒ නිසා මේ දරුවන්ගේ සම විනිවිදගෙන හැම ඇතුලේ තියෙන මේ නහරවැල් අස්ති ඊටාම සියුම් සිවියක් වගේ හැමක් දරුවන්ට තියෙන. අන්න ඒ නිසා තමයි මේ දරුව දෙන්නට නිචවි චවි කියන්නේ හැම ටික ටික දරුව දෙන්නා තරුණ කාලෙට එනකොට ළමා වයසට එනකොටත් අනික් දරුවන්ගේ හැමට වඩා ඊටාම සියුම් හැමක් තියෙන. හැම විනිවිදගෙන පේනවා. මේ දරුව දෙන්න මේ තාපසයන් වහන්සේ බොහොම ඉර්ධි බල සම්පන්නයි මහපොට ඇඟිල්ලෙන් අදිෂ්ඨාන කරලා ශාරීරීලේ ඇඟිල්ලෙන් කිරි කරලා මහපොට ඇඟිල්ලෙන් කිරි පෙව්වා කියනවා. ලිංගතුනි දේශනාවල තියෙනවා චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත සතර මහා ධාතු වඩලා චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත කෙනෙකුට ඒ සතර මහා ධාතු අදිෂ්ඨානෙන් වෙනස් කරන්න පුළුවන්. ශාරීරීලේ ධාතුව කිරි බවට පත් කරලා අදිෂ්ඨානෙන් මහපොට ඇඟිල්ලෙන් කිරි පෙව්වා කියනවා. දැන් ගමේ මිනිස්සුන්ට වෙනදා වගේ නෙමෙයි තාපසයන් වහන්සේ දැන් ගමට වෙනදා වගේ වඩින්නෙත් නැහැ මොකද මේ කියලා මිනිස්සු තාපසාරාමයට කැලේ ඇවිල්ලා බලනකොට අනේ පුංචි දරුව දෙන්නෙක් තාපසයන් වහන්සේ හදනවා අර ගමේ මිනිස්සු කිව්වා තාපසයන් වහන්සේ මේ දරුව දෙන්න අපට දෙන්න ඔබට කරදරයක් අපි මේ දරුව දෙන්න හදාගන්නම් කියලා ගම්වාසීන් දරුව දෙන්න හදාගත් තාපසයා ගමේ මිනිස්සුන්ට කිව්වා මේ දරුව දෙන්න රාජකුමාරවරු ඒ නිසා බොහෝම ගෞරවයෙන් මේ දරුව දෙන්න හදා වඩා ගන්න. මේ ගමේ මිනිස්සු තමයි දරුව දෙන්න හදාගත්. හැබැයි තරුණ වයස එනකොට බැලුවා මේ අයගේ හැමේ ස්වභාවය නිසා අපි මේ අයම විවාහ කරලා දෙමු කියලා මේ දෙන්නම විවාහ කෙරෙව්වා. ඒ අයට 16 වතාවක් නියුන් දරුව ලැබුණා කියලා සඳහන් වෙනවා. දැන් මේ කතාව තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු දහස් ගානකට පෙර සිදුවීමක් ඔය. 16 වතාව. මොකද ඒ වෙනකොට ආවිසත් දීර්ඝයි. සාමාන්‍ය බුදුහාඳුර පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි සාමාන්‍ය. එතකොට ඊට වඩා දීර්ඝ ආයුෂක් තිබිච්ච කාලයක් වෙයි. ඒ නිසා ඒ අයට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියන. එතකොට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියන එතනම දරුවෝ 32ක්. ඒ අය අතර විවාහගේ විස ගැනීම මේ පරම්පරාවේ සිදු වෙනවා. මේ අය මේ විදිහට තමයි ලිච්ඡවි කියන පරපුර වර්ධනය වෙන්නේ. ඔහොම වර්ධනය වෙච්ච පරපුර එන්නේ එන්න වර්ධනය වෙනකොට නගරි ලොකු සීමාවක් ඕන්ට වෙන් කරලා දුන්නා. ඒ පරපුර වේගෙන් අවුරුදු ගාණක් යනකොට අවුරුදු 100 ගාණක් යනකොට පරම්පරාවෙන් පරම්පරාවට වේගෙන් වර්ධනය වෙනකොට නගර සීමාව දෙවනි වතාවටත් විශාල කරා. තවත් කාලයක් යනකොට ඒ ප්‍රමාණෙත් මදි. ජනගහණය වැඩි මේ නගරේ. ඒ නිසා නගර සීමාව 3 වතාවක් විශාල කරා. ඒ නිසා තමයි 3 වතාවක් විශාල කරපු නගරයේ තමයි විශාලා මහා නුවර කියලා ඉදා හැඳින්වෙයි. ලිච්ඡවි රාජධානී අගනගරයට බවට පත්ුනේ විශාලා මහා නුවර. මෙන්න මේ විශාලා මහා නුවර ඒ වෙනකොට ලිච්ඡවි රජ පවුලට අයිති රාජකුමාරවරු අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඉනකොට 7707ක් හිටියා කියලා. එතකොට මේ රාජකුමාරවරු සමූහාණ්ඩු පාලනයක් අරගෙන යන. දැන් අපි හිතමු රාජ්‍ය පාලනයේට මේ සියලු දෙනා 7707 දෙනාම සමගියෙන් එකතු වෙනවා. සමගියෙන් සාකච්ඡා කරනවා සමගියෙන් විසිරිලා යන. ඔබ අහලා ඇති සප්ත අපරිහානීය ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමේ ලිච්ඡවීන් තුල තිබිච්ච අපරිහානීය ධර්ම. ඔවුන් බොහොම සමගී. එක සතියක් එක්කෙනෙක් රාජ්‍ය පාලනේ ප්‍රධාන රජකමේ වාඩි වෙනවා. අනිත් හැමෝම සහයෝගයෙන් ඒ රජුරුවන්ගේ අවවාද අනුව සමගියෙන් සාකච්ඡා කරනවා.
ඊළඟ සතියේ තව කෙනෙක් ඊළඟ සතියේ තව කෙනෙක් මේ විදිහට ලිච්ඡවි රාජකුමාරු 7707 දෙනාම එකතු වෙලා සමගියෙන් තමයි මේ රාජ්‍ය පාලනය අරගෙන ගියේ. ඒ නිසා දඹදිව තිබිච්ච ශස්ත්‍රීකම දිව්‍ය ලෝකයක් වගේ නගරයක් හැටියට සඳහන් වෙන්නේ විශාලා මහනුවර ලිච්ඡවි රාජධානී. මේ රාජකුමාරවරු හැම දිනාටම එකම විදිහේ ලස්සන මාලිගා 7707ක් මේ රාජ්‍ය තිබ්බා කියන. ඒ අයට ඒ මාලිගා ඉදිරියේ උයන් 7707ක් පැම් පොකුණු 7707ක් මේ විදිහට මුළු රාජ්‍යෙම අර රජකුමාරවරුන්ගේ මාලිගා නිසා දිව්‍ය විමානයක් වගේ බැබලි බැබලි තිබ්බ ලස්සන රාජ්‍ය. ඔන්නෝයි රාජ්‍යයේ ලිච්ඡවි රාජකුමාරවරුන්ගේ අඹවනයක් තිබුණා, ලස්සන අඹවනේ. මේ අඹවනේ මුරට මුරකාරයෝ ඉන්නවා. මේ මුරකාරයෝ අඹවනේ එහාට මෙහාට යනවා, මිනිස්සු පැනලා මේ අඹ කඩයි කියලා. මොකද බොහෝම රස රාජකුමාරවරුන් භාවිතා කරන අඹ වර්ග තමයි මේ අඹවනේ තියෙන්නේ. ඒ අඹ රාජකුමාරවරුන්ට තමයි අඹ සපයන්නේ, රාජකුමාරවරුන්ගේ අඹවනේ. මේ ආරක්ෂා කරන මුරකාරයෝ අඹවනේ එක කෙළවරකට ඇවිදගෙන ගිහිල්ලා අනිත් කෙළවරට එනකොට මෙන්න අඹ ගහක් යට දිව්‍යාංගනාවක් වගේ ලස්සන කාන්තාවක් ඉන්නවා. අඹපාලිය පහළ වෙන්නේ පොඩි දරුවෙක් හැටියට නෙමෙයි, සාමාන්‍යයෙන් අවුරුදු 16ක වගේ පෙනුමක් ඇති ලස්සන දිව්‍ය කුමාරිකාවක් වගේ අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව අර දෙව්ලොවින් ඇවිල්ලා බැස්සා වගේ දිව්‍ය සලුපිලි වගේ ලස්සන සලුපිලි දරාගෙන මෙන්න ගහක් යට ඉන්නවා කාන්තාවක්. කොහෙන්ද මේ අඹවනේට මේ කාන්තාව ඇතුළුනේ කියලා අර මුරකාරයෝ ළඟට ඇවිල්ලා ඇහුවා, ඔබ කවුද? මන් දන්නේ කියෝ. ඔබ කොහේඳන් ආවේ? ඒත් මන් දන්නේ කියෝ. ඔබට අම්මෙක් තාත්තෙක් ඉන්නවද? මන් දන්නේ කියෝ. ඊට පස්සේ කතා වුණා, මේ කවුද? මේ අම්මෙක් තාත්තෙක් නේ, ආවේ කොහේද කියලා දන්නේ, තමන් කවුද කියලා දන්නේ, මෙහෙන වයන්න කියලා අල්ලගෙන ගියා ලිච්ඡවි රජවරු ළඟට. රජවරුන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න මේ අඹවනේ හිටියේ කිව්වා මේ කාන්තාව. ආව දිහාක් දන්නේ, දෙමව්පියෙක් නැහැලු, කවුරුත් නැහැලු, මේ කවුද කියලා ඉදිරිපත් කරා. ඒ වෙලාවේ ලස්සන දිව්‍යාංගනාවක් වගේ ශරීරයක් තියෙන ලිච්ඡවි රාජකුමාරවරුන්ට විස්තර අහනවා නෙමෙයි, දැක්කට පස්සේ හිත ඇදිලා ගියා. මගේ බිසව බවට පත් කරගන්න ඕනේ, මගේ බිසව බවට පත් කරගන්න ඕනේ, මගේ අග බිසව බවට පත් කරගන්න ඕනේ කියලා හැමෝටම හිතෙනවා. අවසානයේ මේ අඹපාලිය අඹවනේ පහළ වෙච්ච නිසා තමයි අඹපාලිය කියලා කියන්නේ, අඹවනේ පහළ වෙච්ච කෙනා. දැන් මේ රාජකුමාරවරු හැමෝම පොර කන නිසා හැමෝගෙම පොදු වෛශ්‍යාව බවට පත් කරා. නගරයේ බොහොම ලස්සන භූමියක් අඹවණයත් එක්කම රාජ්‍යයෙන් පැවරුවා. රාජකුමාරවරුන්ට ඍෂිසේ තමන්ට පරිහරණය කරන්න පුළුවන් පොදු වෛශ්‍යාව බවට රාජ්‍යෙම පත් වුණා. එතකොට බලන්න, ලස්සන ශරීරයක් ඇතුව ඉපදුනා, පෙර සසරි කරපු අදිෂ්ඨානයක් මත ඌපපාතිකවත් ඉපදුනා. ඒකත් හරිම ආශ්චර්ය මැදයක්. එතකොට පෙර සසරේ කරපු පින නිසා ලස්සන රූපයක් ලැබුවා. හැබැයි අර කල්ප 36කට පෙර එදා සීකී බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල පැවිදි වෙලා රහත් භික්ෂුණියකට වෛශ්‍යාව කියලා ගරහා කරලා පහත් වචනෙන් බැනලා රැස් කරගත් අකුසල විපාකෙන් අපාය ගිහිල්ලා උපෝපං හැම ආත්මයක වෛශ්‍යාවක් හැටියට දුක් විඳවිඳ ඇවිල්ලා, හැබැයි අපේ බුදුරජාන් වහන්සේට පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු නිසා දෙව්ලොව ගිහිලා ආයි මනුලොවට ආවේ. දැන් පින බලවත්. හැබැයි පින බලවත් වුණාට අර අකුසලෙන් ඔච්චර ලස්සන වුණා, රාජ සැප සම්පත් ලැබුණා, රාජකුමාරවරු ඇසුරු කරා, සියලු රාජකුමාරවරුන්ගේම වෛශ්‍යාව හැටියට අන්තිම රහත් වෙන්න පින තියෙන ආත්මෙන් ඒ අකුසලී කොටසක් ගෙවන්න වුණා. මේ අඹපාලියගේ ලස්සන නිසාම ලිච්ඡවි රාජ්‍ය රාජකුමාරවරු විතරක් නෙමෙයි, යාබද රාජ්‍ය රාජකුමාරවරුන්ටත් ආරංචිය ගියා. අන්න ලිච්ඡවි රාජ්‍යයේ දිව්‍යාංගනාවක් වගේ ලස්සන කෙනෙක් ඉන්නවා, රාජකුමාරවරු කොහොම සල්ලාලිව. එතකොට රජවරුන්ටත් අනික් රජවරුන්ටත් අවශ්‍ය වුණා. ඒකනේ ඉස්සර අන්තපුරවලට වටේම රාජ්‍යවලින් කාන්තාව ගෙන්න ගන්න. සමහර රජවරුන්ට අන්තපුරේට බිසවරු 500 හිටියාගෙනවා, 1000 හිටියාගෙනවා. එතකොට අපිට පේනවා දකින සමහර වෙලාවට කාන්තාව ඔබ සස්වාමිකද අස්වාමිකද කියලා අහනවා. ස්වාමියෙක් ඉන්නවද නැද්ද? නැත්නම් යන් කියලා එක්කන් යන මාලිකාව. එතකොට මේ අතර ඔබ දන්නවා බිම්බිසාර රජුරු
පස්සේ බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පෙර බණ අහලා සෝවාන් වෙන්න පෙර බිම්බිසාර රජුරවන්ටත් අම්බපාලිය ගැන හිත වැටුණා. අම්බපාලිය ගැන අහන්න ලැබිලා ලිච්ඡවි රාජකුමාරවරුන්ට දැනුම් දීලා බිම්බිසාර රජුරුවොත් අම්බපාලියව ගෙන්නගෙන ඒ වෛශ්‍යාව පරිහරණය කරලා තියෙනවා. ඒ හේතුව මුල් කරගෙන බිම්බිසාර රජුරවන්ට දාව අම්බපාලියට දරුවෙක් ලැබුණා. ඒ තමයි විමල කොණ්ණඤ්ඤ කියලා තමයි මේ දරුවට නම තිබෙන්නේ. අම්බපාලියට ලැබිච්ච දරුවා. හැබැයි ඒ දරුවගේ පියතුමා තමයි බිම්බිසාර රජුරු. මේ බිම්බිසාර රජුරවන්ට ලැබිච්ච පුතා අම්බපාලියගේ දරුවා. එතකොට මේ විමල කොණ්ණඤ්ඤ තරුණ වයසට එනකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දේශන කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තරුණ වයසින්දිම විමල කොණ්ණඤ්ඤ පැවිදි වුණා. පැවිදි වෙලා ඉක්මනින්ම බණ භාවනා කළ උතුම් අරහත්ත්වයට පත් වෙනවා. විමල කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. මෙන්න මේ විමල කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ නිසා තමයි අම්බපාලිය පැවිදි වෙලා ධර්මාවබෝධය ලබන්නේ. තමන්ගේම පුතා නිසා ධර්මයට යොමු වුණා. එතකොට මේ අම්බපාලිය අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ටික කාලයක් යනකොට විශාලා මහනුවරට බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් ඇති වුණා. රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය තුන් බියෙන් වෙලීලා ගියා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ රතන සූත්‍රය දේශනා කරලා මුළු විශාලා මහනුවර නගරයටම පිරිත් පැන් ඉහෙලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ මේ විශාලා මහනුවරට ලබලා දුන්නා. ආයෙමත් ශාස්ත්‍රීයත්වයට පත් වුණා. තුම්බිය දුරු වුණා. එදා පටන් ලිච්ඡවී රාජකුමාරවරු ඒ වගේ මේ නගරෙ හිටිය අම්බපාලිය ඇතුළු මේ බොහෝ පිරිසක් ධර්මානුකූල ජීවිත ගත කරමින් තුනුරුවන් ගැන පැහැදීමෙන් කටයුතු කරා. ඔය අතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටිමින් ගම් නගර සිසාරා වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කීප වතාවක්ම උන්වහන්සේ විශාලා මහනුවර රාජ්‍යයට ලිච්ඡවී රාජධානියට වඩිනවා. දැන් ඔය කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයසත් ගිවිලා ගෙවිලා පිරිනිවන් පාන ආසන්න කාලේ බුදුරජාණන් වහන්සේට අවුරුදු 80ක් සම්පූර්ණ වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. එදා බේලුව ගමේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රාජ්‍යයට වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ අම්බපාලියට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මේ ලිච්ඡවී රාජධානියට විශාලා මහනුවරට වැඩම කරලා. අම්බපාලිය ඉක්මනට තමන්ගේ සේවකයන් සේවිකාවන් පිරිවරාගෙන අම්බපාලිය බොහොම ධනවත් වී වෙනකොට හැම රාජකුමාරයෙක්ම මුදලක් ගෙවන්න ඕනේ අම්බපාලියට. නගරයේ රාජකුමාරවරුන්ගේ වෛශ්‍යාව වුණත් මුදලකට තමයි අය කරේ. ඒ නිසා අම්බපාලිය බොහොම ලස්සනයි ධනවත් නගරේ ඉන්න ධනවත්ම කෙනාය වෙනකොට. අම්බපාලියට ලස්සන කරත්ත තිබුණා. අස්ව රතයක් සෝදානම් කරගෙන පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ මගේ නිවසට තථාගතයන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා පිරිවරාගෙන දානේට වඩින සේක්වා. මම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දානේ සූදානම් කරන. බුදුරජාණන් වහන්සේ අම්බපාලියගේ ආරාධනය පිළිගත්. මේ අතරේ ලිච්ඡවී රාජකුමාරවරුන්ටත් ආරංචි වුණා අන්න තථාගත බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ විශාලා මහනුවරට වැඩම කරල. ලිච්ඡවී රාජකුමාරවරු බොහොම ලස්සනට ඇඳ පැළඳ ගන්න ආසයි කියලා. ඒ අයට වෙන වෙනම වර්ණවත් ඇඳුම් තියෙනවා. ඒ වර්ණයට අදාළ විදිහටම අස්ව රත තිබිලා තියෙනවා. ලිච්ඡවී රාජකුමාරවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්න ඒ අය වෙන වෙනම ඇඳුම් වලින් සැරසුණා. සමහර රාජකුමාරවරු කහපාට ඇඳුම් වලින් සැරසිලා කහපාට අස්ව රත වල නැගලා කහපාට කොඩි සේසත් අරගෙන පිටත් වුණා. සමහර රාජකුමාරු රතුපාට ඇඳුම් වලින් සැරසිලා රතුපාටින් සරසපු අස්ව රත වල නැගලා කොඩි සේසත් රතුපාටින් අරගෙන පිටත් වෙනවා. සමහරු සුදුපාට රත්තරම් පාට. මේ පිරිස ඈතින් දකින්නකොට පේන්නේ දෙවියන් දිව්‍ය සේනා පිරිවරාගෙන ඉනවා වගේ කියලා. දැන් ලිච්ඡවී රාජකුමාරවරු මේ විදිහට ලස්සනට කරත්තවල පාටින් පාට වර්ණවත් ඇඳුම් ඇඳලා පාටින් පාට වර්ණවත් කරත්තවල සැරසිලා පිටත් වුණා. අම්බපාලිය බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරලා පුදුම සතුටින් තමන්ගේ අස්ව රතේ නැගලා අර පිරිසත් එක්ක ආපහු යනවා.
යනකොට ලිච්ඡවි රාජකුමාරවරු ටික එනවා පෝලිමට කරත්තව ලස්සන අඹපාලිය මොකද කරේ තමන්ගේ කරත්තේ අර රාජකුමාරුන්ගේ කරත්තවල පැත්තකින් හැප්පුවා හප්පගෙන වද්දගෙන ගියා ඒ වෙලාවේ රාජකුමාරුන්ට කේන්ති ගියා කරත්ත වලින් බැහැලව මොකද මේ අපේ කරත්තවල වද්දගෙන යන්නේ මොකද මේ කියලා කේන්තිය ඒ වෙලාවේ අඹපාලිය කියනවා මට පුදුම ලාභයක් ලැබුණා මම බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට මං ආරාධනා කරා හෙට දවසේ දානෙත් බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ ආරාධනෙ පිළිගත්තා එතකොට ලිච්ඡවි රාජකුමාරවරු කරත්ත වලින් බැහැලා කියනවා අනේ අඹපාලිය අපි මේ යන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානෙට ආරාධනා කරන්න ඔබට අපි කහවණු ලක්ෂයක් දෙන්න අපිට ওই දානි දෙන්න කියලා අඹපාලිය කියනවා කහවණු ලක්ෂයක් නෙමෙයි මේ ලිච්ඡවි රාජ දහානියම මගේ නමට පැවරුවත් මම නම් දානි ආපහු කාටවත් දෙන්නේ නැහැ කියලා ඒ වෙලාවේ ලිච්ඡවි රාජකුමාරුන්ට කියවෙනවා අහෝ කාන්තාවකට අපි පෙරදුනා නොයිද කියලා අවසානයේ ලිච්ඡවි රාජකුමාරුරු යන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ගිහින් වන්දනා කරලා දානිට ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ රාජකුමාරුනි මේ දැන් ටික වේලාවකට පෙර ආරාධනයක් පිළිගත්තා කිව්. අඹපාලියගේ ආරාධනේ තථාගතයන් වහන්සේ පිළිගත්. දැන් බලන්න එතකොට රාජකුමාරවරු ඇවිල්ලා රජවරු ආරාධනා කරත් බුදු කෙනෙක් ඊට පෙර බාරගත් ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරජාණන් වහන්සේට කලින් ආරාධනා කරේ කවුද මෙයා වෛශ්‍යාවද්ද මෙයා හිඟන්නේද්ද මෙයා කවුද? ඒක නෙමෙයි. බුදු කෙනෙක්ගේ ස්වභාවය රජ කෙනෙක් ඇවිල්ලා පසුව ආරාධනා කරත් පෙර බාරගත් ආරාධනාව ප්‍රතික්ෂේප කරලා ආ මෙයා ධනවත් කෙනෙක් මෙයාගේ එක හොඳයි කියලා එහෙම බාරගන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ රාජකුමාරුනි මේ ටික වේලාවකට පෙර ආරාධනාවක් පිළිගත්. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන අඹපාලියගේ නිවසට වැඩම කරනකොට නිවස ඉදිරියේ තියෙන ලස්සන අඹවනේ මේ අඹවනේම අඹපාලිය සරසලා ලස්සනට මණ්ඩප හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට වැඩින් ආසන සකස් කරලා ප්‍රණීත විදිහටම අඹපාලිය දානීය පූජා කරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා අඹපාලිය රන් කෙණ්ඩියකින් පැන් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන් වක් කරලා මේ උයනම අඹපාලියගේ ඒ උයනත් ගොඩනැගිලි සියල්ලත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සංඝ සතු කරලා ඒ අඹවනේ පූජා කරා ඒ තමයි අඹපාලි අඹවනේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි අද පටන් ඔබ වහන්සේටත් සංඝයාටත් මේ ආරාමයක් කොට මේ අඹවනේ මේ උයනම පූජා කරන තථාගතයන් වහන්සේ මේ උයන පරිහරණය කරමින් මේ බිමේ වැඩ ඉන්න සේක්වා බුදුරජාණන් වහන්සේ ඒ උයන පිළිගත්තා පිළි අරගෙන දින කීපයක් අඹපාලියගේ අඹවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තමයි පිරිනිවන් පාන ගමන පිටත් වෙන්නේ එදා විශාලා මහනුවර අඹපාලිය අඹවනේ ඉඳන් තමයි කුසිනාරාව කරා පිරිනිවන් පාන ගමන වැඩම කරන් පිංගතුනි ඔය අඹපාලිය වයසට යනකොට තමන්ගේ පුතා තමයි අර විමල කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වුණා අර සියලු දේපල මේවා ශාසනීයට පූජා කරා ඒ සියල්ල කාමයන් අතහැරලා අඹපාලිය පැවිදි වෙනවා පැවිදි වෙලා පුදුම වීරියෙන් අඹපාලිය බණ භාවනා කරන ධර්මයේ දියුණු කරලා ටික කාලෙකින් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා බොහෝම 이르දි බල සම්පන්න රහත් භික්ෂුණියක් බවට අඹපාලිය පත් වෙනවා මේ අඹපාලියගේ උදාන ගාථා කීපයක් තියෙන තේරී ගාතාව හරී ලස්සනයි මේ අඹපාලිය තමන්ගේ ජීවිතේ තමන්ගේ කයේ ස්වභාවය ගැන ධර්මයේ ගැන පිරිනිවන් පාන්න පෙර ප්‍රකාශ කරන උදාන ගාථා අඹපාලිය උදානයක් හැටියට කියනවා මේන් කල්ප 92කට පෙර අංගීරස පුස්ස බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා එදා මං ඒ බුදුරජාණන් වහන්සේගේ නැගණිය හැටියට ශාස්ත්‍රීය රාජ කුලයේ උපන් ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අතිශයින්ම පැහැදීමට පත්වෙච්ච මම ප්‍රාර්ථනා කරේ රූප සෝභාවයෙන් රූප සම්පත්තිය මට උපවපං ආත්ම භාවවල ලැබේවා කියලා මම ප්‍රාර්ථනයක් කරා මේන් කල්ප 36කට පෙර ලෝකනාථ වූ මේ තුන් ලෝකේටම යහපත උදා කරන සිකී සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ රම්‍ය වූ අරුණපුරේ එක්තරා බමුණු කුලයක ඉපදිලා මමත් ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා
ඒ පැවිදි වෙලා පැවිදි ගුණධර්ම පුරාගෙන ඉන්නකොට මගේ අතින් අකුසලයක් වුණා. රහත් තෙරණියකට මම ගණිකාවක් මෙන් අනාචාරයේ යෙදිමින් බුද්ධ ශාසනයේ දූෂණය කරන පහත් කෙනෙක් කියලා මං ආක්‍රෝෂ පරිභව කරා. ඒක මට ශාපයක් බවට පත් වුණා. මම මේ පාප කර්මයේ මරණින් මතු මිනිස් කය හැර දමා නිරේ බොහෝ දුක් විඳිමින් අපා දුක් විඳිමින් අපායෙන් අපායට දුක් විඳා බොහෝ දුක්ඛක් ඛණ්ඩයන් මම විඳා. කලපව් විපාක දසදහස් සංඛ්‍යාත ආත්ම භාවවල ගෙවමින් මම උපෝපං ආත්ම ගණනාවක් ගණිකාවක් ලෙස දුක් ගැහැට විඳිමින් දුක් සහිත ජීවිතයක් ගත කරා. මගේ වචනේ සිද්ධ වෙච්ච අකුසලී විපාක ගෙවමින් එද්දී මේ මහා භද්‍ර කල්පේ මේ ලෝකේ පහළ වෙච්ච කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මම පැවිදි වුණා. මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා. ඒ උතුම් කුසල බලයෙන් මම මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. ඒ දෙව්ලොව ඉපදිලා තමයි විශාලා මහනුවර අඹවණේක එදා මම ඕපපාතික අඹපාලිය හැටියට පහළ වුණේ. විමල කොණ්ණඤ්ඤ උතුම් මහරහතන් වහන්සේගේ පිහිටෙන් මමත් මේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ඕරස පුත්‍ර දිහණියක් බවට පත් වුණා. මෙහෙම කියලා තමන් අරහත්ත්වයට පත් වෙච්ච මේ ආකාරය ආපු ගමන ගැන උදාන කතා ටිකක් අඹපාලිය පිරිනිවන් පාන්න පෙර කියලා අඹපාලිය තමන්ගේ රූපේට දැන් වෙලා තියෙන ඉරනම බොහොම ලස්සනට ඊළඟට ගාථා වගේකින් කියනවා. මේකේ අර්ථය මම ඔබට කියන්නම්. අඹපාලිය කියනවා, "පෙර මගේ කෙස් වැටිය කළු පාටින් බොහොම දිගට වැවිච්ච ලස්සන කෙස් වැටියක් තිබුණා. දකින දකින අය මගේ කේශ කලාපයට වශී වුණා. නමුත් දැන් මේ කෙස් ඔක්කොම දිරලා, ඉදිලා, ගැලවිලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් හරිම ආශ්චර්යයි. ඒ සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ඒ ආකාරයටම ඉෂ්ට වෙනවා." ඊළඟට කියනවා, "මම මගේ කෙස් වැටියේ මල් ගහලා බොහොම අලංකාරවත්ව සුවඳ ගල්වගෙන බොහොම ලස්සනට සැරසිච්ච කෙනෙක්. දැන් මගේ කෙස් වැටිය ගැලවිලා ඉදිලා ගැලවිලා යනවා. ඒ ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ නම් හරිම ආශ්චර්යයි. මේ ජරාවට පත්වෙන ශරීරය ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම් හරිම ආශ්චර්යයි." ඊළඟට අඹපාලිය කියනවා තමන්ගේ ඇහි බැඹ ගැන, "මගේ ඇහි බැඹ හරියට චිත්‍ර ශිල්පියෙකුගේ නිල් පැහැයෙන් අඳිනු ලැබ රේඛාවක් වගේ ලස්සනට තිබුණා. දුටු දුටුවන් මගේ ඇහි බැම දැකලා වශීභාවයට පත් වුණා. නමුත් දැන් රැලි වැටිලා ඒ රෝම කූප ගැලවිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ නම් හරිම ආශ්චර්යයි. මේ ජරාවට පත් වෙන ශරීරේ දැන් මං අත්දකිනවා." ඊළඟට කියනවා, "පෙර තද නිල් පාටින් යුක්තව දිගටි ඒ ඇස් දෙකක් මට තිබුණා. හරියට නිල් කැට දෙකක් වගේ මගේ ඇස් දෙක බැබලෙනවා. දුටු දුටුවන් වශීභාවයට පත් වෙනවා. නමුත් දැන් මගේ ඇස් දෙක ජරාවට පත් වෙලා එන්න එන්නම දුබල භාවයට පත් වෙනවා." බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ නම් ආශ්චර්යයි. ඒ බුදු සමිඳුන්ගේ ධර්මය නම් ඒ ආකාරයෙන්ම ආශ්චර්යයි. අඹපාලිය කියනවා, "පෙර මගේ ඇස් දෙක නිල් කැට දෙකක් වගේ ලස්සනට දිලිසෙනවා. දකින දකින අය මගේ ඇස් දෙකට වශීභාවයට පත් වුණා. නමුත් දැන් මගේ ඇස් දෙක ජරාවට පත් වෙලා එදා ආකර්ෂණය වෙච්ච අලංකාරවත් වෙච්ච ඇස් දැන් ජරාවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නම් ආශ්චර්යයි. මේ ජරාවට පත් වෙන මේ ශරීරේටම නිඳා වේවා. පෙර මගේ නාසය උසට දිගට මුහුණට මැනවින් ගැලපෙන අයුරින් ඉතාම සුන්දරව පිහිටලා තිබුණා. දැන් මගේ නාසය ජරාවට පත් වෙලා ඇකිලිලා. සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නම් හරිම ආශ්චර්යයි." ඊළඟට අඹපාලිය කියනවා, "මගේ කම්පෙති හරියට රත්තරණින් කරපු වලලු දෙකක් වගේ අලංකාරවත් තිබුණා. එහෙත් දැන් මගේ කම්පෙති ජරාවට පත් වෙලා රැලි වැටිලා ඇකිලිලා ගිහිල්ලා. මේ ජරාවට පත් වෙන ශරීරය ගැන සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ නම් හරිම ආශ්චර්යයි." ඊළඟට කියනවා, "තමන්ගේ දත් ගැන සුදෝ සුදු පාටට කිරි පැහැයින් බැබලෙන දත් 32ක් මට තිබුණා. ඒ දත් දැකලා සිනහ වෙනකොට බොහෝ දෙනා මට ආකර්ෂණය වුණා. නමුත් දැන් ඒ දත් දිරලා කැඩිලා ගැලවිලා අසෝබන භාවයට පත් වෙලා
ජරාවට පත්වෙන ශරීරය ගැන සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නම් හරිම ආශ්චර්යයි. ඊළඟට අඹපාලිය කියනවා මගේ කටහඬ කෙවිලියකගේ වගේ බොහොම මිහිරි කටහඬක් එදා මට තිබුණා. නමුත් දැන් මගේ කටහඬ ගොරෝසු වෙලා වචනයක් කතා කරගන්නකොට පැටලෙනවා. මේ ජරාවට පත්වෙන ශරීරය ගැන සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නම් හරිම ආශ්චර්යයි. ඊළඟට ඔය විදිහට තමන්ගේ ගෙල ඊළඟට බාහු මේ ශරීරේ කොටසින් කොටස මේ අතපය ඒ කාලේ ලස්සන්ට තිබ්බ දේවල් අද වැහැරිලා තියෙනට මේ ඔක්කොම එකින් එක අඹපාලිය කියනවා. ඊළඟට තමන්ගේ පියයුරු ඊළඟට කලව ශරීරේ මේ හැම කොටසක් ගැනම කියලා අඹපාලිය කියනවා. දැන් ජරාවට පත් වෙලා එල්ලිලා වැටෙන වැහැරිලාගේ තමන්ගේ ශරීරය තුලින් දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ආශ්චර්යමයි කියන මේ ජරාවට පත් වෙන කුණු ශරීරයට නිඳා වේවා කියන. එහෙම කියලා අඹපාලිය කියනවා මම 이르දි බල ලැබපු කෙනෙක්, මම දිවස් ඇති කෙනෙක්, මට අනුන්ගේ හිත කියවන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. මම පෙර කල්ප ගණන් පෙර ආත්ම දකින පුබ්බේ නිවාසානුස්තති ඥානෙ ලැබුවා. මට දිවස් තියෙනවා, තව කෙනෙකුගේ හිත දිවසින් දකින්න පුළුවන්. මම සියලු ආශ්‍රවයන් ශේක ලාසවක්කේ ඥානෙ ලැබුවා. ඒ විතරක් නෙවෙයි අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසිමියා ඥාන පහල කරගත්තා. මම සියලු රාගාදී කෙලෙසුම් ප්‍රහාණය කරලා උතුම් අරහත්ත්වයට පත් වුණා. ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ධර්මයට මං සමීප වුණා. මමත් ත්‍රිවිද්‍යාව ලැබුවා. මමත් සිව්පිලිසිමියාපත් අෂ්ට විමෝක්ෂයෙන්ද අෂ්ට ෂඩ් අභිඥාවෙන්ද යුක්ත රහත් භික්ෂුණියක් හැටියට ඔන්න මං පිරිනිවන් පානවා කියලා උදාන ගාථා පල කරලා අඹපාලිය දා පිරිනිවන් පෑව. එතකොට අපිට පේනවා මේ අඹපාලිය ගෙවාගෙන ආපු සංසාර ගමනේ සංසාර ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්වතුනි සසරේ පින් කරන කෙනාට පිනේ විපාක තමන් පසුපස එනවා වගේමයි ඒ පින් කර කර යන ගමනේ අකුසල් රැස් කරගත්තොත් අකුසල විපාකත් තමන්ගේ පසුපස සිවනැල්ල වගේ එනවා. ඒ නිසා පුළුවන් තරම් හැම බුදු කෙනෙක්ම අපිට පෙන්වුවේ සසර බිය දකින්න, පුංචි වරදේ පවා බිය දකින්න, පුළුවන් තරම් සියලු පාපී අකුසල් වලින් වළකින්. පින්වතුනි අකුසලෙන් වළකිනවා කියන්නේ දැන් අපි හිතමු අඹපාලියගේ පැත්තෙන්ම හිතන්, අඹපාලිය පැවිදි වෙලා තමන් කරපු පැරණි අකුසල් සිහි කර කර හිටියානම් අයියෝ මං වෛශ්‍යාවක් නේද, මං මේ වගේ වැරදි ජීවිතයක් නේද ගත කරේ, මං මේ වගේ රාජකුමාරුරු කී දෙනෙක් එක්ක මම මේ වගේ ජීවිත ගත කරලා තියෙනවද, මම මෙහෙම පවක් නේද කරේ. ඕක හිත හිතා අකුසල් සිහි කර කර හිටියන අඹපාලියට සීලේක පිහිටලා සමාධියක් වඩමින් උතුම් අරහත්වයට පත් වෙන්න බෑ. ඒ නිසා සබ්බ පාපස් අකරණං කියන්නේ සියලු පාපී අකුසල් වලින් වළකිනවා විතරක් නෙමෙයි, වෙච්ච පරණ වැරදි පරණ අකුසල් ජීවිතේ වැරදිච්ච තැන් හිතෙනුත් අයින් කරන්න ඕන. අකුසල් හිතන්න හිතන්න අකුසලේ බලවත් වෙනවා. ඒ නිසා පරණ වැරදි පරණ අකුසල් වෙච්ච දේවල් පරණ කුණු ගොඩවල් ඒ ඔක්කොම හිතෙන් අයින් කරන්. ඔබ සීලේක පිහිටියට පස්සේ හිතන්න මම සිල්වත් කෙනෙක්, පරණ වැරදි දැන් මට අදාළ නැහැ. පින්වතුනි මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච රහතන් වහන්සේලා ගත්තෝ, අද අපි අඹපාලිය ගැන කතා කරා, අඟුලිමාල ගැන අහලා ඇති, දහස් ගණන් මිරි මරපු කෙනෙක්, හැබැයි ඒක බුද්ධ වචනෙන් මුළු ජීවිතේම වෙනස් කරගත්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ මුළු ජීවිතේම වෙනස් වුණා. තමන් පැවිදි ජීවිතයේ තුල පුංචි සතෙක්ක් නොමරපු කල්පයක් පවතින සත්‍යක්‍රියාවක් කරපු උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ වගේ හොරු හොර නායකයෝ ගම් පහරපු අය, නොයෙක් වැරදි සල්ලාලකම් වැරදි ජීවිත ගත කරපු අය, හැබැයි මේ සියලු දේවල් පරණ වැරදි එක බණපදින් ජීවිතේ වෙනස් කරගත් ධර්මයේ පිහිටියා. ධර්මයේ පිහිටියට පස්සේ පරණ වැරදි හිත හිතා පසුතැවෙන පුරුදු බොහෝ දෙනෙක් තුල තියෙන. ඒ නිසා පරණ වැරදි හිතෙන් අයින් කරන්. මම දැන් සිල්වත් කෙනෙක්, පරණ වැරදි මට අදාළ නැහැ කියලා ඉව සියල්ල හිතෙන් බැහැර කරන්. ඊළඟට කුසලස් උපසම්පදා. ඔබ පුරුදු වෙන්න ඕනේ කුසල් වඩන්න. පුළුවන් තරම් පරණ වැරදි හිතෙන් අමතක කරලා අලුතෙන් සීලේක පිහිටනවා, කුසලේක පිහිටනවා, භාවනා කරනවා, ඒ මොහොතේ සීල් රකින්නවා. ඊළඟට මෛත්‍රී භාවනා වඩනෝ, අනිත්‍ය සිහි කරන, අසුභය වඩන, ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට හිත පුරුදු කරන. එහෙම පුරුදු කරනවා වගේමයි කරපු පින් කුසල් සිහි කර කර ඒවා හිතෙන් බලවත් කරගන්න. අන්න එතකොට
අකුසල් බැහැර වෙනවා කුසල් වැඩෙනවා දැන් ඔබ අහලා ඇති සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕනේ නූපන් අකුසල් තියෙනවා ඒක අයෝනිසෝ මානසිකාරය ඉදුණොත් උපදිනවා ඒ නිසා ඒක නූපදවන්නම වීරිය වඩන්නට ඕනේ උපන් කුසල් දියුණු කරන්න ඕනේ නූපන් කුසල් උපදවා ගන්නට ඕනේ ඔන්න ඔය විදිහටයි සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් ධර්මාවබෝධය කරා යන්න තියෙන්නේ ඒ නිසා හැම බුදු කෙනෙක්ම අපිට පහළ වෙලා පෙන්වලා දෙන අනුශාසනාව ඔබ හැම මොහොතේම සිහි කරත් උදේ හවස හිතන් සබ්බ පාපස්සකරණ මම සියලු පාපී අකුසල් වලින් වළකිනු කුසලස් උපසම්පදා මම පුළුවන් තරම් පින් කරනවා කුසල් වඩන සචිත්ත පරියෝදපන මම මගේ හිත ධර්මයේ තුල බුද්ධ ශාසනයේ තුල සමත විදර්ශනා තුල පුරුදු කරලා දමණය කරගන්න ඒ තම් බුද්ධානුශාසන මෙන්න මේ අනුශාසනාව තුල කටයුතු කරන් අප්‍රමාදී වෙන්න බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ උදේ හවස හිතන් හන්ද දාන භික්ඛවේ ආමන්ත්‍යා මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතන වයි ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි අප්‍රමාදීන සම්පාදේ අප්‍රමාදීව කුසල් වඩන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ එහෙමනම් ඔබ හැම දිනාටමත් අද මේ උතුම් ධර්මානුශාසනාව තුලින් අඹපාලි රහත් තෙරණියගේ ඒ උතුම් ජීවිතේ ඒ කතා පුවතෙන් ඔබේ ජීවිතේට කර්ම කර්මඵල ගැන පින්පව් විපාක තමන් කරා එන ආකාරය ගැන ඔබ ඇති කරගත් දැනුම ඔබ හැම දිනාටම අප්‍රමාදී වකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් හිත දමණය කරගනිමින් නිවන් අවබෝධයේ පිණසම මේ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරමු දිනපතා වටිනා ධර්ම දේශනා වලට සම්බන්ධ වෙන්න අප නාලිකාව subscribe කර bell icon click කරන්න